බැසිල් ගෙනාවේ පතෝල් අයවැයක් අයවැයට මුරුද එෙට්ුවේ හිමියන්ගේ දැනී ප්‍රහාරයක්. තනතුරදී තමාගේ කටවහන්න බැරිපවත් තමංචෑම විටම ජනතාව වෙනුවෙන් පෙනනිස්සරන බව මුරදතෙටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරසිටිනවා. මාධ්‍ය හමුවක් පවත්තමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියා. මෙහිෙදේ වැඩිදුරටත් අදහස් දැකු උන්වහන්සේ, මුදල් ඇමතිතුමා මංග අයව ඉදිරිපත් කලාා නමු අයවැයි ඉදිරිපත් කරනට පෙර වැලි කැටේසිට සීනිිකටේ දක්වා සියලු අත්‍යවශ්‍ය බා්ඩවල මිල ඉහල දැම්මා. මිල ඉහළදෑම විතරක් නෙමයි. ඒ බාන්ඩ ලබා ගැනීමට ජනතාවට පෝලිමේ සිටින්න සිද වනාා. හාල්ටික ගන්න සීනිිටික ගන්න ගෑස්්ටික ගන්න මොනදේ ගන්නත් පෝලිමේ ඉන්න වනා. අවශ්‍ය කරන බාණ්ඩ තමන්ට ඕන ප්‍රමාණයට ගන්න බැරි තරමටම සීමවුනා. मिलත් වැඩි කරලා मिलදී ගැනීමේ සீීමාවකත් ඇති කරලා පෝலிිමක් හදලා දැන්නේ ඉදිරිකත් කරපු අයවැය අපිට කියන්න තියන්නේ මේක පத்தோලා අයவයක් කියලා මේක ජනතාවට ලැබුණු සහනයක් නෑ ජනාධපදිතුමා තිීන්ந்துුවක් ගත්තා காබනික පොහොර ගැන අප එක නරකයි කියන්නේනෑ නමුත් අපේ පසහුර වෙලා තිබෙනදේ එක පාරටි වත්කිරීම නිසා අන්තිමට තිීරිගුයටே පවා නැති වෙන තැනට ඇவில்ල්ல்லතියන්නේ එදා සිරිමාවගේ කාලේ පෝලිම් යොගයක් තිබුුණ ජනතාව කිව්වා මැතිනි කියනව නම් පිදුරු හරිකන් නම් කියලා. දැන් අද නැවතත්තේ පෝලිම් මයෝගට ගෙනල්ල තියෙනවා. මේ ආණ්ඩුව ජනතාව මෙහෙම ගියොත් ආණ්ඩුවී අයට ජනතාව ගමට එඩ දෙන එකක් නෑ ගහලා පන්නයි. රයිත්‍ය සේවකයන්ගේ විශ්වාම වයස හැට පහ දක්වා දීර්ග කරලා අපට නම් පේන්නේ නව කියන්ට රජ්‍ය සේවයට එන්න තියෙන ඉඩකඩ තවත්කාල්ල අනුවෝ කියලා. අත්‍ය වශ්‍ය ේවාාවන් වලට පුහුණුව නිසා ඒක ගැටළුවක් නෑ නමුත් සියලු දේට මේය ගැලපෙන්න්නේෙ නෑ කියනිකයි අපේ හැගීම. සෞඛට මුදල් ප්‍රතිපාදන වැඩිපුරවෙන් කළොත් තමයි නිරෝගිමත් ජනතාවක් බිහිවෙන්නේ. එනිසා අධ්‍යාපනයට සෞඛට තවතවල් ප්‍රතිපාදන ලබාදිය යතුයි. අපේක්ෂකෝ මන්ත්‍රීවරු චාන්දෙට පෙර ජනතාවත් එක්ක එක කොලේ බෙදාගෙන කනවා හැබැයි දිනුවට පස්සේ ජනතාවට කොලේදිීල වුන් සුර සැපවිදිෙනවා. මේ ඉදිරිපත් කරපු අයවයි නිසියා කාරව ක්‍රියාත්මක නොව නොත් අවුරුදු දෙකක් යන්නට පෙර එපා වඋුණු ආණ්ඩුවත් තව තවත් ජනතාවට එපා වෙනවා. දැීනේ බුද්ධිමත් ජනතාවක්. ජනතාව පෙන්න්නයි චන්දෙදී හෙමුණුොත් මේ අණ්ඩුවට. තනතුරු දීලා මගේ කටවහන්න බෑ. මේ රටම භාරදුන්නත් මම කතා කරන්නේ ඇත්ත. මම හැමදාමින්නේ ජනතාවගේ පැත්ති. අපි බලන්න ඕනි අපේ රටේ ජනතාව ගැන තනතුරු කියනවා අද තියෙනවා හිට නැති වෙනවා.